ජාතික ජන බලවේගේ නියමුවාණන් වන අනුර කුමාර දිසානායක වේදිකාවේ සිටින සියලුම සංවිධායක මහතුන්ගෙන් අපේ ආදරණීය කලාකරුවන්ගෙන් අවසරයි. මම මෙතෙන්ට එද්දි මට කිව්වා මේ කතාව විනාඩි 5කට සීමා කරන්න කියලා. මේ ඊයේ රෑ ඉඳලා ලියාගත්තු ටික විනාඩි 5කින් කරන එක ටිකක් අමාරුයි. ඒ වගේම තමයි අනුර දිසානායක මහතාව අපි ජනාධිපති කරගන්නවා තව මාස 7කින් විතර. එතුමාට අපි දෙනවා අවුරුදු 5ක්. අවුරුදු 75ක් විනාශ කරපු රටක් අවුරුදු 5කින් විනාශ කර අවුරුදු 5කින් හදන්න අමාරුයි. එතකොට අපි දකී අවුරුදු 5 ඇතුළත කොයි පැත්තටද යන්නේ ඒ දේ බලලා අපිට තව අවුරුදු 5ක් දුන්න හැකි. ඒ වගේම මේ කතාව යන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලාගත්ත හැකි. බලාගෙන මේක හරියට යන්නේ නැත්නම් පොඩ්ඩක් පිටිපස්සෙන් ඇවිත්ගෙන මේක හරියන්නේ නැහැ නවත්තලා දාපු. මම මේ කතාව පටන් ගන්න හිතාගෙන ආවත් අද වේදිකාව දැකපුවහම මට පොඩ්ඩක් හිතෙනවා මේ කතාව පොඩ්ඩක් වෙනස් කරන්න ඕන කියලා. මොකද මේ වේදිකාවේ ඉන්නා මගේ පැරණි සටන් සගයෝ දෙදෙනෙක් අද මෙතනදී හම්බුණා. මා මිත්‍ර ලියනගේ අමරකීර්ති මාතා හරණි අමරසූරේ කියන්නේ අපි 2012 14 විශ්වවිද්‍යාල ආචාර සමිති සම්මේලනයේ හිටපු පතාක යෝධය. අද අනුරගහ සහෝදරයට හැකි වෙලා තියෙන ඒ පතාක යෝධයින්ගෙන් අපේ හිටපු පතාක යෝධියෙක්ව ඒගොල්ලන්ගේ වේදිකාවට ගන්න. ඒක තරමක් මට ඒ දවස්වල කාලා ඉන්න අමාරු වෙච්ච එකක්. මොකද මට හිතන්නත් අමාරු සිද්ධියක් තමයි ඒක. මොකද ජාතික ජන බලවේගයට හම්බෙනවා එක අර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය. ඒකට පත් කරනවා තමුන්ගේ පක්ෂයට වැඩ නොකරපු, ඒ කියන්නේ අපි දන්නවා ගොඩාක් දෙනෙක් හිටියා මේකට මහන්සි වෙච්ච, හරිනිව පත් කරගන්නවා ඒකට. දැන් මම ටිකක් මට කෝල් එකක් දෙන්න ඕන වුණා ඊට පහුනේ සතියෙන්. නමුත් ඉතින් මන්ත්‍රී ධූරියක් හින්දා පොඩ්ඩක් උෂ්ණෙත් ඇති නිසා මම එතුමිට සතියකට විතර පස්සේ කෝල් එකක් දීලා ආවා. මොකක්ද හලෝ වර කරපු වැඩි කියලා. මොකක්ද ඔබතුමී මේ මන්ත්‍රී ධූරයකට පැතුම? ඔව් ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඒක කරන්න වෙනවා. දැන් මොකද කරන්නේ? මේ හෝටලෙකින් කෑම කනවද කියලා මං ඇහුවා එතුමී. මොන හෝටල්ද හලෝ? මම මේ ගෙදර කණ්ඩ උයනවා කෑම රැට ගන්න. ආචාර්ය හරණි අමරසූරිය කියන්නේ විශ්වවිද්‍යාලයේ හිටපු විෘත විශ්වවිද්‍යාලයේ ළමයි ගොඩ දෙනෙක් ආදරය කරපු චරිතයක්. ඇත්තටම එතුමි දේශපාලනයට යන එක තව කොහෙට හරි පාඩු වෙනවා. මොකද විශ්වවිද්‍යාලයටත් පාඩු. මං ඇහුවා ඔබතුමි මේ කැමැත්තකින්ද ගියේ? කරන්න දෙයක් නැහැ ප්‍රමාල්. මේ වෙලේ යන්න ඕන තැන මෙතන, එකතු වෙන්න ඕන තැන මෙතන. ඔබතුමත් මේකට එකතු වෙන්න ඔන්න. අද ඔබතුමීට මම කියනවා මමත් මෙතෙන්ට එකතු වෙලා දැන් මේ වැඩ කොටස කරගෙන යන්න. දැන් මේ එකතු වෙන පිරිස දිහා බලපුවාම පොඩි වෙනසක් තියෙනවා. මේ ජාතික ජන බලවේගයට එකතු වෙන්නේ දේශපාලනය කරපු අය නෙමෙයි. දේශපාලනය කරපු අය නෙමෙයි. ඒගොල්ලෝ දේශපාලනය කරන්න එකතු වෙන්නේත් නැහැ. ඒගොල්ලෝ එකතු වෙනවා අර අපි කියන්නේ අර කන්ඩිෂන්ස් නෑ අපේ. අපේ කන්ඩිෂන්ස් නෑ. අපි කියන්නේ අපි එකතු වෙනවා ඕගලන්ට ඕන මොනවද ඒ දේ කරගන්න අපි එකතු වෙනවා. මොකද අපි ආදරය කරන රැකියාව. මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හැටියට අද වැඩ කරන්නේ මං ඉතාමත් මගේ කුඩා කාලේ ඉඳලා ආදරය කරපු රැකියාව. ඒ රැකියාව මට ලැබුණා. මට එතනින් වෙන තැනකට යන්න උවමනාවක් නැහැ. හැබැයි මගේ වෘත්තියත් එක්කලා, මගේ වෘත්තියේ නිපුණතාවත් එක්කලා
mata merate yang kisi deyak karanna puluwan nan ekata mata mudal awashyathawayak naha ekata mata kaale ona taram tiyenawa man e deeta obathumallage rajayak yatate mama ekathu wela weda karana bawa metenin kiyala apita mehema ekathu wena eka api desapalane karana aya neme apita ona taneka ekathu wenna puluwan namuth podi prashnayak tiyena Wenayam desa palna pakshayakata apita ekathu wela weda karanna puluwan. Man hitanne me ita issalak kathikeyuku ipadenek kiwwa poddak e vedikawakata gihilla indagannat podi hirikitak wage tiyenawa ne. Aacharyawarek hatiyata hirikitak wage tiyenawa kawuru hari kahawwoth me metana obathumath innawa neda. Dan man ada indagena hitiya mage anith patta hitiye visishta kalakaruwe Rodney Walthoro mahatta. Ini kita akan naik dengan ganti tumai. Mamitra liyana ge amada kirti mahatya mata anith patte. E wage ma me vedikawata kandaddi oba dakinda athi e ayage tanaturu metanadi prakasha karana. Samaje wedagath minissu me ekathu wela tiyenne hamoma rata hadanna. Obata vedikawak Janata wut perumun maging hadala tira ikan ikan ijawat ikan jana bale wega wedi kawate e wedi kawate ketuen bulu hamma mahitane lal kaca sahude rete ka mata kala dunna medi serla oba kata te wedi kawate ketuen bulu e wedi kawate me ketuen e wedi kawate ketuen ne me rata ta hadala ikan mini suwitarai me rata hadala mini suwitarai mama ili makara no oba geng oba ta hitana wana Mereka tak hadan de bagi ala, mereka dikawat ekatu ende pa. Mereka dikawat ekatu ende, obat abamal reno katarangwat, hodi ho, balaporuk tu atiyan anam mereka tak hadan de puluan kela, men rata hadan de ekatu endo natal. Hitanne. Ada meeting selalu pergi ke desa pan rally ekir, mama kibwa, apitnya, haudah wasye, desa pan wasye, apitnya wasye mana desa pan naik ek, apitnya ek desa pan naik ek, kamar, manghitar ne magega apa eti kiri ne, amat anurasa hodaraya, badannya, wasre galana. Mereka pakcik itu darah dia ada lah lusa hodirah itu rakyat mereka lal kanca sahodirah sahama imam piti pasin hoga dene. Vishal abdekin bodat tiye na desa pan abdekin bodat tiye na pirisa. E pirisa itu pirisa ekotu keragaan nengke cera amaru edak nme mata mata kai. Mami, saya tu kadhi anu sahodirah gitu guna. Ada siat rupa ini ekalatu bicca. Kata ini hari lassana kata waktu. Ini mereka. Obaga apa? Rata hadan de puluhan minisu inno. Rata hadan de puluhan minisu inno. Apa itu pain de? Muka de, me rata minisu. Purudu elati, ni ada dekapu nanti kabbalal rata. Nede, yara vipaksi kena katakan lagi, na menne me nanti kab, menne me wagai aye inno. Tapi obaga apa de? Jambul saudara langsung utar ya. Apa kata ini nama? Habis obat painnya. Muka tu obat kau ruh danne kau tu kian ek. Eh ayat desa palek yang ini me desa palek yang hatu rata ne me pahugya urut hatta tulah desa palek yang rata hatu anang me rata me itu ten tiend me. Jadi ke jalan balik lagi sama ikut belati ini desa palek karena ini me eh sektor yang ke wisata niu. Betul mati kaiti. Betul mati kaiti. Nih itu istilah pala ke kawa. Aduh, badu mila kau hamil. Ini, hebat. Nih di kawa, kisah macam ni. Naya ada poli lunu malak kenal lah. Lu kaya kira kau rut meke naya orang mukti gua. Kau tu mama desa palek ni mehinda mana kaya anda pun. Ini mahandak awal.
හැබැයි ඒ වගේන කතා කරන කොට්ටාසයක් ඉන්නවා. කෘෂිකාර්මාන්තය පිළිබඳ විශේෂඥයෝගෙන් පිරි කමිටුවක් මේ වෙනකොටත් ඒ සම්බන්ධව වැඩ කරනවා. කොහොමද මේ රටේ ආහාර මිල පාලනය කරන්නේ? කොහොමද මේ මිල පාලනය කරන්නේ? ඒ ගැන විශේෂ සාකච්ඡා යනවා. ඒවා එන්නේ ගැසට් මාර්ගයෙන් නෙමෙයි. බදකින්දි පහුගිය පාලකයෝ බඩු මිල කොහොමද අඩු කරුවේ? ගැසට් එකක් ගහනවා, බිත්තර මෙච්චරයි, ලුණු මෙච්චරයි. ඕකට පාලකෙක් අවශ්‍ය නැහැ. ඔබට පාලකෙක් අවශ්‍ය නැහැ. රටක පාලකයා කළ යුත්තේ රටේ ආහාර මිල ඉහළ යනවා නම් විශේෂඥයන්ට, ගොවීන්ට, ඒ ගැන දැනුමක් තියෙන පුද්ගලයින්ට ගෙනල්ලා අහන්න. අද මේ ආහාර මිල ඉහළයි, මිනිස්සුන්ට මේක දරන්න බෑ, මේක අඩු කරන්න කොහොමද? ඒ ප්‍රශ්නේ ඇහුවද ඒක අහන්නේ නැහැ. ආහාර මිල වැඩි වුණොත් බිත්තර ගේන ට්‍රයි කරනවා, උත්සාහ කරනවා ඉන්දියාව. හදේයනේ ඉන්දියාවෙන් බිත්තර ගෙනල්ලා මෙහෙ ලාබෙට දෙන්න පුළුවන් නම් මේ රටේ ඇයි බිත්තර ලාබෙට හදන්න බැරි? ඉන්දියාවෙන් ලුණු ගෙනල්ලා මෙහෙ ලාබෙට විකුණන්න පුළුවන් නම් ඇයි මේ රටේ ලුණු නිෂ්පාදනය කරන්න බැරි? අඩු මිලට අපි කතා කළ යුත්තේ යන්නේ එතෙන්ට. අද අනුර සහෝදරයා ඇතුළු ජාතික ජනබලවේගයේ මගින් හදලා තියෙන ඒ කමිටු කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, කලාව මේ සෑම ක්ෂේත්‍රයක්ම අලලා හදලා තියෙන ඒවට විශේෂඥයෝ ඉන්නවා. ඒ විශේෂඥයෝ දිවාරෑන් ඔබලා හදන්නේ, එහෙම නැත්නම් බලන්නේ රට පාලනය ගත්තාම කොහොමද අපි මේක කරන්නේ කියන එක. ගැසට් මාර්ගයෙන් බඩමිල අඩු කරන නායකයෙක් නෙමෙයි අපි පත් කරගෙන යන්නේ. ඒ පත් කරන නායකයාට තියෙන්න ඕන හැකියාවක් මේ අයව ගෙනල්ලා අහන්න. ඔබ දන්නවා වැඩි කාලයකට කලින්, වැඩි කාලයක් නෑ, මම හිතන්නේ මාස කීපයකට කලින් අපි බැලුවොත් මේ රටේ බඩමිල අවුරුද්දක් හෝ දෙකක් බලමු විතරයක් අපි රුපියල් 20ට ගත්තු කාලයක් තිබුණා. ඒ වැඩි කල් නෙමෙයි, 1948 නෙමෙයි. ඔව්, ඒ කොරෝනා කාලේ. එතකොට දැන් සිද්ධ විය යුතු දේ මොකක්ද? දැන් සිද්ධ විය යුතු දේ තමයි මේ විශේෂඥයන්ට කතා කරලා අහන්න ඕන පිටරයක්, එහෙම නැත්නම් මේ ආහාර මිල අඩු කරන්නේ කොහොමද, ඔබට දෙන්න පුළුවන් ගාන කොහොමද. ඒ වගේ කණ්ඩායම් කීපයක් අනුර සහෝදරයා විසින් හදලා තියෙනවා ජාතික ජන බලවේගයේ මගින්. ඒ කණ්ඩායම් දිවා රාත්‍රී නැතුව වැඩ කරගෙන යනවා. මම හිතන්නේ අපි සැවොම අද එකතු වෙන්න ඕන. අද බලන්න රෝහලකට ගිහිල්ලා වෛද්‍යවරු හිගයි. විශ්වවිද්‍යාලයට ගියාම ආචාර්යවරු හිගයි. අපේ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පමණක් මම ඊට ඉස්සල්ලත් කිව්වා ආචාර්යවරු 176ක් ඉන්න ඕන තැන ඉන්නේ අද ආචාර්යවරු 111යි. මේ රටවල් වලින් පිට වෙන අපේ විශ්වවිද්‍යාලයෙන් ආචාර්යවරු ඉංජිනේරු පීඨයේ ඉංජිනේරුවන් බිහි කරනවා සිවිල් ඉංජිනේරුවරු 150 අවුරුද්දකට. අද නිෂ්පාදනයේම නැත්තම් කන්ස්ට්‍රක්ෂන් ආංශ නැවතිලා. අද කන්ස්ට්‍රක්ෂන් වෙන්නේ නැහැ, සිමෙන්ති මිල ඉහළ ගිහිල්ලා. අද අපිට ඉන්න ඕන පාලකේ මේක සොයලා බලන. ගැසට් එකක් ගහලා සිමෙන්ති 1000ට දෙන්න කිව්වට ගැසට් එකෙන් සිමෙන්ති 1000ට දෙන්න බෑ. ඒකට කමිටුවක් පත් කරලා එහෙම නැත්තම් සිමෙන්ති අපිට දෙන්න පුළුවන් ගන්න. ඒ විදිහට ඇති කරන්න පුළුවන් පුද්ගලයේ. එතකොට අපි දකිනවා මේ වෙලේ අද හුඟක් උගත්තු රට හැරලා යනවා. මේක රට හැරලා යා යුතු අවස්ථාවක් නෙමෙයි. මේක රටට එන්න ඕන අවස්ථාවක්. ඔබ හැමම රටට අවශ්‍ය මොහොතක් මේ. ඔබ හැමෝම එකතු වෙන්න මොහොතක් මේ. ඒ එකතු වෙන්න තල් තමයි ජාතික ජන බලවේගයේ වේදිකාව කියන එක මම බය නැතුව කියනවා. මම මේ කතාව අවසන් කරන්න කලින් මම පොඩි කතාවක් කියනවා. මට මේ අවුරුද්දේ
මගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගෙන් ලැබිච්ච ඒ අවුරුදු පැතුමත් එක්ක. ඒ අවුරුදු පැතුමේ තිබුණ මෙන්න මෙහෙමයි. මේ අමාරු අවස්ථාවේදී අපිව අත් නොහැර යන විශ්වවිද්‍යාල ආචාර්යවරුනි මේ ඔබට අපේ ආචාර්යය. මේ අමාරු අවස්ථාවේදී අපිව අත්හැරලා නොයන වෛද්‍යවරුනි මේ ඔබට ආචාර්යය. මේ අමාරු අවස්ථාවේදී අපිව අත්හැර නොයන සියලු දෙනාට මේ ආචාර්ය මම ඔබට ආචාර කරනවා මම ඔබට ආරාධනා කරනවා මේ එකතු වෙන්න හොඳම අවස්ථාව මේ එකතු වෙන්න අවසන් අවස්ථාව ජාතික ජන බලවේගයේ සමග එකතු වෙලා අපි අපේ ඉදිරි වැඩ කොටස කරලා මේ සමෘද්ධිමත් රටක් අපි ආශා කරන රටක් බලමු පතමු හදමු කියන එක කියමින් ඔබ සැමට සුභ සන්ධ්‍යාවක් සමග ජාතික බලවේගයට ජය වේවා මේ රටට දලදා සමුදින්ගේ ආශිර්වාද ලැබේවායි කියලා පතමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරනවා.